English with Nonis. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන spelling rules ගැන. ඒකෙන් rules කීපයක් ගැන තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලමු පළවෙනි rule එක මොකද්ද කියලා. දැන් අපි ගත්තොත් එම ඉංග්‍රීසි වල කිසිම අවස්ථාවක p අකුරට ඉස්සරහින් n අකුර භාවිත කරන්න කිසිම වචනයකදී අනිවාර්යයෙන් මතක තියාගන්න p අකුරට ඉස්සරහින් කවදාකවත් n අකුර භාවිත වෙන්නේ නැහැ. අපි නිකන් බලමු උදාහරණ වාක් වචන කීපයක්. උදාහරණයක් වශයෙන් important කියන වචනේ. දැන් මේකේ p අකුරට ඉස්සරහින් භාවිතලා දෙන්නේ m අකුර. Important. අපි ගත්තොත් එමේ import කියන වචනේ. p අකුරට කලින් භාවිතලා තියෙන්නේ m අකුර. Important කියන්නේ වැදගත් කියන එක. Import කියන්නේ ආනයනය කරනවා කියන එක. Impartial. Impartial කියලා කියන්නේ අපක්ෂපාතී කියලා කියන එක. ඒතර ඒකෙත් p අකුරට ඉස්සරහින් m අකුරක් තමයි භාවිත වෙලා තියෙන්නේ. Impression කියලා කියන්නේ අදහස කියන එක. ඒතර ඒකෙත් p අකුරට ඉස්සරහින් m අකුර තමයි භාවිත වෙලා තියෙන්නේ. Impeachment කියලා කියන්නේ දෝෂාභියෝගය කියන එක. ඒකෙත් p අකුරට කලින් m අකුර තමයි භාවිත වෙලා තියෙන්නේ. එනවා ඔකටට මතක තියාගන්න පුළුවන් ලේසියටම කවදාකවත් ඉංග්‍රීසි භාෂාවේ p අකුරට කලින් n අකුර භාවිත වෙන්නෙම නැතිව. හැබැයි එක වචනයක් විතරක් තියෙනවා. ඒ වචනේදි p අකුරට කලින් n අකුර භාවිත වෙනවා. ඒ තමයි මේ input කියන වචනේ. මේ input කියන කියන වචනේ විතරයි p අකුරට කලින් n අකුර භාවිත වෙන්නේ. වෙන කිසිම වචනයක p අකුරට කලින් එන්න අකුර භාවිත වෙන්නේ නැහැ. ඔබ තමයි පළවෙනි නීතිය. අය බලමු දෙවෙනි නීතිය දිහා. ඉංග්‍රීසි භාෂාවේ මතක තියාගන්න q අකුර ආවොත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම u අකුර භාවිත කරන්න වෙනවා. q අකුරෙන් පස්සේ අනිවාර්යයෙන්ම u අකුර භාවිත කරන්න වෙනවා. වචන වශයෙන් අපි බලුවොත් එම දැන් මේ q කියන වචනේ q කියන්නේ පේලිය කියන එක q අකුරට පස්සෙන් අනිවාර්යෙන් u අකුර භාවිත වෙලා තියෙනවා. queen කියන්නේ රජින කියන එක. ඒතර q අකුරට පස්සෙන් u අකුර භාවිත වෙලා තියෙනවා. quarter කියන්නේ කාලා කියන එක. ඒතර ඒකෙත් q අකුරට පස්සෙන් u අකුර භාවිත වෙලා තියෙනවා. quantity කියන්නේ ප්‍රමාණය. ඒකෙත් q අකුරට පස්සෙන් u අකුර භාවිත වෙලා තියෙනවා. quality කියන්නේ ගුණත්වය. ඒකෙත් q අකුරට පස්සේ u අකුර භාවිත වෙලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ q අකුර තියෙනවා නම් ඊට පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම u අකුර තියෙනවා. අය බලමු තුන්වෙනි නීතිය. මේක නීතියක් කියනවට වඩා මේක එක වචනයකට සීමා වච්ච දෙයක්. මෙන්න මේ කමිටි කියන වචනේ. මෙන්න මේ කමිටි කියන වචනේ අතිශයින්ම විශේෂ වචනයක්. කමිටි කියන්නේ කමිටුවට. එතන මේ වචනේ ඔකට බැලුවොත් එම් විශේෂත්වයක් තියෙනවා. මතක තියාගත යුතු දෙයක්. ඒ කියන්නේ අකුරු තුනක් ඩබල් වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවේ තියෙන එකම වචනේ තමයි මෙන්න මේ කමිටි කියන වචනේ. බලන්න m අකුර ඩබල් වෙලා තියෙනවා, t අකුර ඩබල් වෙලා තියෙනවා, ඒ වගේම e අකුර ඩබල් වෙලා තියෙනවා. කමිටි කියන වචනේ විතරයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අකුරු තුනක් ඩබල් වෙන එකම එක වචනයයි තියෙන්නේ. ඒක කමිටි කියන වචනේ. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන වචනවල. දැන් medical terms නැත්නම් ශාස්ත්‍රීය වචන ඒක එක subjects වලට දාලා වචන ගත්තොත් එහෙම සමානට තියෙනවා ඔය අකුරු තුනක් ඩබල් වෙන වචන. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන වචන ගත්තොත් එම මේ කමිටි කියන වචන විතරයි තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු තුනක් ඩබල් වෙන. එහෙනම් මෙවැනිම දැන ගැනීම සඳහා මගේ YouTube channel එක වන English with Nonis එකට subscribe කරන්න. මෙවැනිම පාඩමකින් යලිත් ඔබ හමුවනතුරු මා ඔබෙන් සමු ගන්නවා. Bye for now.